ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. පින්නත්නී ඔබ සීලු දෙනාම මේ මොහොති ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවනය කරන්නටයි බනහන්නටයි බලාපොරොත්තු වන්නේ අද මේඋුතුම් දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ, සියඹලාපේ වත්ව දෙල්ගොඩ පදිංචි, පත්මිණී ජයසූරිය මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින්, අද මියවතුම් දේශනාව සඳහා තමන්ගේ සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරනවා. පත්මිණ ජයසූරිය මහත්මිය ප්‍රධාන හැම දෙනාගේම අරමුණු සිහි කරලා අපි ධර්ම දේශනාව අවසානයේ, පුන්්‍යානු මෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් ධර්මාශ්‍රවනය කරන්නට කාලය පින්වත්නී බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ශ්‍රීෂහත් ධර්මය තමන්ගේ අභ්‍යන්තරය සුවපත් කරන්නට මතුවෙච්ච දෙයක් අභ්‍යන්තර චිත්ත සන්තානයේ නිවාගැනීම පිණිස පරිහරණය කළ යුතු දෙයක් තමන්ගේ අභ්‍යන්තරයේ නිවාගන්න ධර්මය පරිහරණය කරන ශ්‍රාවකයෙක් නම් ධර්මය පාවිච්චි කරන ශ්‍රාවකයෙක් නම් ඒ ශ්‍රාවකයා ධර්මය ප්‍රායෝගිකව පුහුණු කරන්න ුවට. බුදුරජාණන්සේ වදාළ ධර්මය තමන්ගේ සන්තානගත ජීවිතය තුළ රෝපනය කරග්ඩ ඕන එකක්. එක අභ්‍යන්තරයේ තුළ පැළකරග්ඩ ඕනෙ එකක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දශ කළේ මේ ධර්මය තුළ ශක්තිමත්වෙන ශ්‍රාවකයා විසින් ක්‍රමාණුකූලව ක්‍රමාණුකූලව ධරමය තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්නවා නංඒ ගොඩනගා ගැනීම පිණිස ඒ ඒ පුද්ගලයා තුළ අභ්‍යන්තර චිත්ත සන්තානය තුළ බුදුරජාන්න්සේ මතුකරපු ධර්මය ගලපගන්න ඕන. ඒ මේ පරම්පරා බෞද්ධකම මත ගොඩ නැගෙන එකක් නෙම ඒ පාරම්පරික බෞද්ධකමට කරන්න පුළුවන් ලොකූ දෙයක් නෑ ඒ නිසා මේ බණෑහෙනවා පුද පූජාතියනවා ඒවා හොඳයි තමයි ඒත් එක්කම අපි තුළ කුසලතාවයක් තියෙන් ෝන දක්ෂතාවයක් තියෙන් ඕන මේ ධරමය තමන්ගේ ජීවිතය තුළම ගලපගන්ට ඒ ගලපාගන්න කුසලතාවයක් නැති තැනක ධර්මයේ ප්‍රායෝගිකව ප්‍රතිඵල හදාගන්න විදිහක් නෑ බොම ලස්සන දේශනාවක් තියෙනවා සුද්ධික සූත්‍රයේ කියලා. සුද්ධික කියල බාරත්්වාජ බ්‍රාක්්මණයකුට තමයි බුදුහාමුදුරුව මේ දේශනාව කරන්නේ. ඒ කාලේ බුදුරජාණස වැඩහිටියේ සැවැත්නුවර ජේතවනාරාමි. අතකෝ සුද්ධික භාරද්වාජෝ බ්‍රාහ්මනෝ ඒන බගවා තේෙන උපසංකම උපසංකමිත්වා භගවන්තයක් සද්දිිං සම්මෝදිිං සම්මෝධනීයන් කතන් සාරාණීන් බීති සාරයත්වා එකමන්තන් නිසේදී. එකන බුදුරජාණන්සේ ළඟට ඇබිල්ලමේ මනුස්යා උහන්සක කතා කළ කතා කළේ බොහෝම ගෞරවයමත් නෙමේ සමහර බුදුහාමුදුරුව ළඟටාපපු දැන් අපි මල් පූජා කරලා පහන් පූජා කරල ගරු කරලා පිටුපාන්නැතු ඉතා මිහලින් ගරු සත්කාර නොත් තමයි හැබැයි බුහාමුදුරු වැඩඉන්න කාලේ සමහරයි බුදුහාමුදුරුවන ගරු කළේ නෑ සමහර බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණට පන්දනා ක ළේවත් නෑ ඇතින් බලාගෙන ඉඳලා ගියපු අය තින්නෝ. ඔයා අතර සමහරයි හිටිය අපේ කච්චේ තුන්හි භූතා එක මන්තන් නිසේු තුන් තෘෂ්ටීන් භූතම හොම වාඩි වෙලා ඉඳලා ගිහින් තිෙන න ඒගොල්ලෝ ගොඩක් පැහැදිලා ගියත් නෙමි ය බුදුරජාහන්ේකම බැයහුවත් එෙම නම් සහරාග මනසට ධර්මයන්න කියලා පැහැදි. ඔයාතර සමහරයි හිටිය අපේ කච්චේ භගවතා නාමගොත්තං සාවියත්වන් සමහරයි නාමගෝතර කියලති නො ම මහවල අහවල් පරම්පරාවට මම අයිති ඔයදිට තමාත තමන්ගේ කතාව කියලා ගිහිපු අඇත් ඉඳල තියෙනවා. තු ඔයාතර සමහරයි හිටියා අභිවාදෙත්වා සමහරයි වන්දනා කලා බුදුරජයි එක නිගුණලට පැදීම තිබිලතියනු මේ සුද්ධික කියන භාරත්්වාජ බ්‍රාක්්ණය බමුණු කියන ටික මානක් අර මිනිස්සුනි. එ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා. උනන්සික බොහොම ප්‍රියමනාප කතාවකේ දුනා අගේ තොරතුරහන් නැති. කොහොමද ඔබහන්සගේ වැඩකටයුතු කියලහන්න ඇති. බුදුහාමුරුවොතහන් නැති මොනාද මිදවසල කරන්න කියරලා බොහොම සුහ ධර්මකතාවක් නවී බොහොම සුහද පිළිසඳර කතාවක දේ දුන කතන් සාරාණීියන් වීති සාරයෙත්වා. ඒම කතා කර මෙයා මෙම අයිනකින් එක පැත්තකින් වාඩියලා තියෙනවා. වාඩි වුනාට පස්සේ ඒකමන්තන් නිසින්නෝකෝ සුද්ධික භාරත්්වාජෝ, බ්‍රාහ්මනෝ භගවතෝ සම්තිකයේ ඉමන් ගාතන් අබාසි. ඒ විදියට කතා කරලා සුද්ධික භාරත්්වාජ කියන බ්‍රාහ්මණයා මේ විදියට කතා කරලා, එක පැත්තකින් වාඩි වෙලා එයාට තිබ්බා ප්‍රශ්නයක් එයාට තිබුණු ප්‍රශ්නය බුදුරජාණන් වහන්සිගිින් විමසා හිටිය මකක් එයාට තිබ්බ ප්‍රශ්නය එයාහනවා මම හිතන විදිට යා කියන කතාව බලන්න මම හිතන විදිට න බ්‍රාත්්මණු සුංජතිකෝචි ලෝකයේ සීලවාපි තපෝ තරන් විද්‍යාචරණ සම්ප සෝ සුං්ඥති න අ්ඥන් ඉතරා පජාති මේ ශ්‍රමණයන් වහන්ස මමහිතන විදිට බවත් ගෞතමයන් වහන්ස මම හිතන විදියට සිල්වත්වුණු පමණින් සීලයක් විතරක් තිබුණු පමණින් තපසක් තිියුණු කරපු පමණින් පිරිසු දුවෙනකිල මංහිතන්නේෑ හන්සේ ීතන ඇති මන හිතන් ම සිල් රැක්ක කියල පිරිසුදුුවවා කියලා වි්‍යාචරණ සම්පන්න කෙනෙක් මයි පිරිසුදු වෙන්නේ හැබයි ඒයා වි්‍යාචරණ සම්පන්නකම මේ බුදුරජාණ වහන්සේ විද්‍යාගුණින් යුක්තයි වි්‍යාණ යනොකල් නමි ඒ ඒ වි්‍යාචරණ කියන කතාවක් ඒකාලෙ තිබිලා තියෙනවා මේ බුදුරජාණ වහන්සේට විද්‍යාරණ සම්පන් වන සේක කිව්වට ඒ කාලේ විද්්‍යාචරණ කියල කතාවක් තිබිලා තියෙනවා එයා කියන්න විද්්‍යාචරණ සම්පන්ෝසෝ සුං්ජති න අන්ඥන් ඉතරා පජාති මේ ශ්‍රමණයන් වහන්ස විද්‍යාචරණ සම්පන්න කෙනෙක් මයි පිරිසුදු වෙන්නේ බෙන කෙනෙකුට පිරිසුදු වෙන්න බෑ. මෙතන විද්්‍යාචරණ කියල කියලා තියෙන්නේ පින්වත්න බමුණන් තුල පවතින වේදය ගැන දැනුමත් උසස්කුලේක ඉපදීමත් කියනෙක්. විද්‍යාව කියන්නේ මුණ ඉගන ගත්ත ේදය පිළි බඳුවනට චරණය කියන හොඳ කුලේක ඉපදීමට ඒනම් වි්‍යාචරණ කියක බද් කාල තිබ බුදු හාමුරුව පහල වෙන්න කකාලින් ගොල්ල වි්‍යාණන කියල හිතාගනීටියේ හොට ්‍රවේද ඉගෙනගන්න එකයි එතනින් පස්සේ පින්වත්නී මේ හොඳ කුලේක උපදින එක බමුණු කුලේක ඉපදීම වගේ ද ගැන ගොල්ු බොහොම උනන්දුවෙන් කතා කරලා තියෙනවා එක තමයි විද්‍යාචරණ කිය කිවේ. මෙය බදුරජාන් ටි අභියෝගාත්මක ප්‍රකාශයක් කියකි බහන්සේලා කියන විදියට විජ්‍යාරණ වනාම නනිම සිල්රැක්ම නිමිරඳ හොඳ කුලේක ඉප දෙන්න න ්‍රවේදීගනගණන්නු නැත්න් නැත්තන් ඔය බහන්සේල කියන කමීට බෑවගේ එකක් තමයි මේයා නොකැමි කියන් එතකට බුදුරජාණන් වහන්සේ වදාල බොහෝම ලස්සන කාරණයක්ඒ බුදුරජාණන් වහම්සේගේ දේශනාවේ තියනවා බහුම්පි පළපං පජපන්න චච්චා ෝතති බ්‍රාක්මනු ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කතාම අභියෝගයටලක් වෙන්න කියනවා මේ ජප කරා කියලා උපතින් බ්‍රාක්්මණය වේ කියලා හිතන් දෙපා. ජපර කියල උපතිම් බ්‍රාක්්මණයක් ව කියලා හිතන් දෙපා තමන්ගේ ඇතුළත කිලිටි වෙලා නං අභ්‍යන්තරය කිලිටි වෙලා නං. අභ්‍යන්තරේ කිිලිටි වෙච්ච ැක එන බ්‍රාත්්මණ භාවයක් හෝ අභ්‍යන්තරය ිලිටි වෙච්ච තැනක එතන බ්‍රාත්්මණ භාවයක් හෝ ඒමත් නැත්තන් විජ්‍යාචරණ සම්පණ භාවයක් මතුවෙන් නෑ කියලා. එහෙම නන්ද බුදු දහමී කේන්ද්‍රගත්ත පනිවිියේ තමයි ඇතුළ කිලිටිවෙන්න ඇතුව ඇතුළ පරිසංකරගන්න එක එකන ඇතුළ පරිසංකර ගත්ති නැති තැනක මොනුව පරිසංකරගත්තත් වැඩක් නෑ. එකන මේ අපි ඔක්කෝම කරන්නේ. සීලයක් දවුණු කරන්නට ඇතුළ පරිසං කරගණඩයි එවනතු බුදු දහම ගන්නවන්නේ සිිල්රකින්ටබ නිවේ. අපි සීලේින් කරන්නේ තමන්ගේ ඇතුළ කිිලිටිවෙඩ නොදී පරිස්සං කරන එක එකන ඇසකණනාසේ දිවකය හරහා තමන්ගේ ඇතුළ කිලිටිවෙන්න පුළුව අම්පින් වන්නේ ඇතුළ කිලිටිවෙන්න නොදී පරිස්සංකරගන්න එක තමයි ඉපින්වත්න අපි සීලේකින්න් කරන්නේ එකනේ ඇස සංමර වනාට පස්සේ බාහිර ලෝකයේ නිසා ඇතුළ කිිලිටි වෙන්න ඇතුළ ෙලි වෙන්න මොනුවගෙන්ද ඇතුළ කිලිටි වෙන්නේ රාගදේශ මෝහෝවලින් එතු රාගදේශ මෝහෝවලින් ඇතුළ කිලිටි වෙන්න ඇස බලපානවා ඇහන්දකින රූපයේ පදනම් කරගෙන මන්තුල තියනෙ අවිද්‍යා සහගත කල්පනාවක් නං ඒ ඇහින්දකින රූපේ අනු මගේ ඇතුළ ිලිටි වෙන. ට ඇතුළ කිලිටි වුණනාට පස්සේ ඒ ඇතුළ ිලිටි වෙන එක ඇඟ කිලිටි වෙනවාවට වඩා බයානකයි. ඇගකිිලිටි වනාම හෝද ගන්න පුළුවන් හෝ නෑවහම ප්‍රශ්නී වරයි. නමුත් ඇතුළ කිිලිටි වනොත්තේම ඒකට විකල්පයක් නෑ ලංකාවේ ලෝකයේ මිනිස්සුන්ට කොහොමද ඇතුළ පිරිසිදු කරන්න කියලා. ඇතුළ කෙලිටි වෙන අවස්ථා හතරක් තියෙනවා. උපය නිසා කිලිටි වෙනවා උපා දානයේ නිසා කිලිටි වෙනවා අභිනිිවේසයේ නිසා කිලිට වෙන අනුසේ නිසා කිලිට වෙනවා. උපය උපාධන අභිනිවේස අනුසේ කියන ධර්ම අයිමුණට පස්සේ ඇතුළ සම්පූර්ණය එම පිරිසුදුයි. ඒ සම්පූර්ණ පාරිශුද්ධයක් ලබපු කෙනාට කියන රහතන් වහන්සේ කියලා. එහෙමනං මොකද උපයේ කියල කියන. උපය කියලා කියන්නේ වෙන මොකුත් නිමි පින්වත්න්නේ එකකැ දැඟහෙමනම් බුදුරජන් වහන්සේ එයා කියපු කතාවටි කියනෙන උපතින් බමුණෙක්වෙන්න බෑ. තමුන් කරන වැඩා පිදන්නවා බමුණනේ ජප කරන්නේ බමුණ වේද මන්තර කිය ජපරලා ගිනි දෙවිය පුදාාගෙන මහා දනවත් මිනිස්සු බුදුරජාන්ේගේ කාලීට බමුණ කියන්නේ ඇතු බමුණක් කියල කිවම පවලුවට එන රවුලවාගත්ත හෙමි නින් අමුතු මිනිස්සු කොටස නෑැ පන්නනව බමුණ කියන්නේ බොහෝම ලස්සන ඒ ගොල්ල. ඒගොල්ලෝ බොහෝම සුදු පාට ඔහොදට උසට සරිලන්න මහ තක්තින බොහො මාරෝ පරිනා ශරිරේ තිබුණ රජවරන්ට පවා. අභියෝග කරන්න පුළුවන් අය බමුණු කියයන් එක ජවරත් බමුණන්ට හිසනමනවාන ශස්ත්‍රීය වශ්‍යය ඒගුල්ලන්ට වඩා උඩින් හිටේ බමුණනි බමුණන්ගේ මතයට තමයි රජවරත් තොළූ නැමුවේ අන එහෙම පිරිසක තුොළ බුදුරජාණහසේ මතක් කරන මේ බෝගොඩක් දේවල් ජප කලා කියලා බමුණෙක් වෙන්න බෑ උපතින් බ්‍රාත්මණයක වෙන ඇයියකිවන උපතින් තමයි හොඳ චරණය කියව. උ හද තැන තින විද්‍යාවගන ්‍රේගනගන්නුක ුදුරජාන්ස කියන ්‍රේදීගගෙන ජපරණනවා හිස්දේවල් උපතමත තමන්ගේ තත්වය තීරණය කරන්න පුළුවන්ක මක් නෑමොකක්ද අවුල ඇතුළකුණ වෙලා නං ඇතුළො කිලිටි වෙලා න ඇතුල කිලිටි වෙච්ච තැක එතනම සැබෑ විද්‍යාව වච්චරණයක් ව පිහිටන්නෑ කියලා. ඒර්මස භාගතු වනාන්සේ මතක් කරනවා කන්තියා ්‍රාත්්මනාව මේ රජපවු්ලක උුණත්කමත් නෑ බ්‍රාහ්මණ පවුල ුුණත්කමත් නෑ. සුද්දුරෝ චණ්ඩාල පුක්කුසෝ. සුද්්‍රකුලේකුනත්කමත් නෑ චණ්ඩාලකුලේෙකුුණත්කමක් නෑ, කම්කරුවෙක් ක වනත්කමත් නෑ, සැඩුලෙක් වුණත් කමත් නෑ ල් පුක්කුසගෙන බහෝම අඩුමකුලේ ඒ කාල තිබ. පුක්කුසකුලයක් වනත් කමත් නෑ. ආරද්ධ විරියෝ පහිතත්ත්ෝ නිච්චං දල්හ පරාක්‍රමෝ. එළඟට කියනවා. ඒ මොනකුලේක හරි කමත් නෑ, පටන් ගත්ත වීරිය තියෙනවාන ආරද්ද රියෝ ඇරඹූ වීරිය තියෙනවා නම් ඇරඹ වීරිය කියනමකක්ද ඇරඹු ආරද්ධ වරිය කියල කියන්නේ උපන් කුසලේ පවත්ව ගන්න වීරියතියෙනවා. නූපන් කුසල පදද උපද්දවන්න වීරිය තියෙනවා උපන් අකුසලය දුරකරන්න වීරිය තියෙනවා නූපන් අකුසලය නූපද වීම පිණස වීරය තියනවා. ඔන්න ඕකට තම ආරද්ධ විරිය කියල කියන්න. අරදවරීකන් දැ උපන් කුසලයක් තියෙනවන ඒක දිගට පවත්ත වන යන්න්න වීරියයක් තියෙනවා නූපන් කුසලයක් තියෙනන එකක උපාද්ධ වනවා නූපන් කුසල උපද්ධ වනවා නූපන් කුසල උපද්ද වඩ වීරිය තියෙනවා උපන් අකුසලයක් තියෙන උපන් අකුසල ම කාමච්චන්ද ව්‍යාද ති විිද දච්ච කුරජ විචිච්චා මේ යින් බැට කන හිතක් තියන වයි අන්වීම පිණිස වැඩ පිළිියවෙලක් තියෙනවා මේ නැවත උපදීන්ටදන්න නැතිමට්ටමට හිත හදාගෙන ඉන්නවා. එත ඒට කියන ආරද්ද විරියෝ පහිතත්වෝ, නිච්චන් දල්හ පරාකම ඇරභූවීරිය තියෙනවා නම් ඊළඟටි කියනවා දහමට දීවිතේ පූජා කරගෙන ව කියර හැමවෙලාම් ධර්මය හරහ බලනවා. ලංකා මිනිසු ේන්දරි රහණනි බලන්නේ. එක්කො දේවාල පස්සේ නැකත් පඔවන් තම විල් ලංකා ිනිසු බලන්නේ. මෙතන කියන්නේ දහම්මට දිවිපුදාගන. ධර්මී හරහා ලෝකයේ බලනවා එකහර ලස්සනයි ධර්මය හරහා බලනකොට ඇයි ධර්මය හරහා බලනකොට තමයි ලෝකේ අනිත්‍යතාවය කියන්නේ ලෝකයේ විද්ුව කියලා තේරයෙන්නේ. විපරිනාමේ ලෝකයට අයිති දෙයක් කියලට තේරෙන්න්න පටන්ගන්නවා. න නැත්තම් තේරෙඉන්නෑ. විපරිනාමේ ඉදිරිරිය හඬා වැලපිලා කෑ ගහල වෙලාපතියලා බලන්නකු ලංකා මිනිසු කරන විදි ඒ හේතුමකද එ ධර්මය හරහා බලලා නෑ. ධර්මය හරා බලනකොට යාට තේරෙනවා. මීමහොත පලට ප්‍රතිචාර දක්වන්න ඇතුව හේතුවට ප්‍රතිචාර දක්වන්න ඇයි හේතු පල දහමක්නේ. එකතුර ධර්මය හාා බලනකොට සියල්ලබ හේතු පලවසම් පේෙන්ද පටන්ගන්නවා. එතු හේතු පල වසයම් පේනකොට නවිහාාවට ප්‍රතිචාර දක්වන්න නෑ. එක හේතු බුදුරජාණන්සේ අපිට කිව්ව හම ලාකුම හේතුවට විකල්ප කරන්න කිය. එකන බුදුරජාණසට වදාලි නැහැ. පලයට ප්‍රතිචාර දක්වන්න කළ ද අංගුිමාල හාරතාතනසක සිද්ධිදහා බලන්න අංගුලිමාලගේ අංගුලි මාල කියන්නේ බොහොම බරුණු ප්‍රචන්්ඩ මාලාගාතකි ඔහු ඉතා තාමරිකේ රජජුරුව විශාල පිරිසක්්‍යාවයාව රජජුරුව උත්සාහකර පලයට ප්‍රතිචාර දක්වන්න. බුදුරජන්නන් ස හේතුව වෙනස් කළ එතකො ඩ අංගුලි මාල වඩා හොඳ ශාන්තවරයෙක්කුණා බලන් කුච්ච ලස්සනයිද එතු රජුරන් ෝමනාවනි මේ මනුස්ස්‍ර කහොම වර්තමානය කරන ක්‍රියාවලී නතර කරන්න. විිසාල මාලා ගාත්තකෙක්විදට මේ කැෑවිෙන් යන්නන ිනිියෙකුට අඳ දෙන්න. එන්සා වර්තමානයට ප්‍රතිචාර දක්වා. එකන වර්තමාන මේ අවුල ලිහන්නේ කෝමගේ කියලා රජුරු කල්පනා කළ එකින් රජු ප්‍රතිචාර දැක්ුවේ මේ මොහොති පලයට නමුත් අපි ක්‍රම එක නෙමයි. බුදුරජාණාන්සකින් හේතුව වෙනස් කළා. හේතුව වෙනස් කරාම, නිකම්ම වෙනස් වුනා එතකොට අංගුලිමාල වඩා ඉහල ශාන්තවරයෙක් මුනිවරයෙක් බවට පත්වෙනවා. එතුන් දන්න ධර්මීම් බලනකොට එහමයි පේන්නේ. ධර්මීම් බලනකොට මේ වෙලාවේ කලඹීමක් නෑ මේ වෙලාව ඇවිස්සෙන වර්තමාන අත්දැකීමට ප්‍රතිචාරදක්වන්නේ ධර්මය තුළ ඉන්න කෙනා. එයා දන්න මේ ඔක්කෝම හේතුන් සහිතව ඇතිවිච්ච දේවල් හේතු නිරුද්ධවිම විරද්ධ ව යන දේවල්. ඒ මට ඕනෝවන විදිට පත්වන්න බෑ කියලා ධර්මයට ජීවිතය පූජාකරගෙනන්න කෙන දන්නවා. එක පවතින තත්ව අපට ඕනවඕනුවිදිට පාලනය කරන්න බෑ. මේ සංසාර මහාමුතු එකක් පින්වත් දැමි ඔබලලා ඔය බොහම සතුටෙන් සුදු ඇඳගෙන මෙතැන් ඩයිල්ල හිටියට මේ සංසාර බොහෝහෝ වර්ණනා කරන්න ප්‍රශංසා කරන්න දෙයක් නෑ මොකක්දමිකති මෙහිම ප්‍රසංසා කරන්න වර්ණනා කරන්න මොකක්ද මේ කිිතුර වෙ තිීන්. මේ දුකට වඩා මොන අධතිය සංසාර අනික ඒ දුක තමන් කර එන විදදි හිතා ගන්නබෑ මේ සංසාරය මේක ගැන කලකිරන්න ජීවිතය ගැන නෙවෙේ සසර ගැන මොකද මේක බුදුරජණසගේ ධර්මය තුළින්ම මේ සංසාර දුක නිමාකරගන්නවා විනා ලෝකේ සංසාර දුක නිමාකරගන්න විදිාක් ගැන ලක කවරුද දන්නේ මටමතකයි දැන්ටික කාලෙකට කලින් වෙච් සිද්ධියයක් මේ ය අනුරාධපුර පැත්තිදල රටගියා පරුණෙ ඒ තරුණය රටයවි බොහෝම අමාරුවෙන්ගේ අයි ඒ ගෙදරාය අමික හපු සිද්ධිය එතකොට ඒ අය රටේ ඇව්වා පුතාව ඉගන ගණඩ ඇවේ මැද සිංහ පුරුවට අවුරුදු තුනක උපාදියකට ඇයවයි අවරුදු තුනා කපාදීඉවර කරලා මේ කොල්ලා ලංකාවට එන දවස ගම්මලින් මිනිස්සේෙන ඔබ බොම සාතුටින් ගපවුල් පිටින් එන දරවා වෙක් කරණයන්ට දැනුත් එහෙම වැෑ එකක්ට මාරගෙන ඥාතින් ආච්චිලා සීියලා ඔක් කෝම එකතු වෙලා එනවා දරුවාව එක්කරගෙන යද. එ කොළඳ පැත්තිනන්ගේ නෑ සමට එන බව දන්නත් නෑ. ඉතින් මේ මේගොලු අනුරාධපුලඉඳලා පුතායිනවට ද පුතා ලංකාවට එනවා කිය ආරංචියට පුතාව වික්කරගෙන යන්න වෑන්න එකක්කේ මාරගෙන ආච්චිලා සීියලා අම්මතාත්තා. මග මේකුල්ලන් ඉට එක තව දරුව බාල පුතා. මේ උක්කමත් එක් මයි ාව දම්මයා ගුවන්තොටු පොළින්ාව බොහොම සතුටයි හැමෝටම අර තරුණය සිංපපුරු දෙැක්කම සිංගපුරු ටි බෝහම ලස්සන රට සිංගපපුර බොහම දීුණුයි සිංගපරු පාලකය චන්දල්ලන්න ලංකාවක් කරන්න කියලා. මම ලංකාවක් කරන්න මට චන්ද දෙට කියලා ඉල්ලන්නේ. එතකොට ලංක ොහ දනු තත් හිදිි පිල තියනොහෙනවා. ංගපපුර බෝම ලස්සන මේ තරුණයට හිතෙන්න්න ඇති සිංගපපුරු බහම ලස්සන නිසා මල්ලීට අනුරාධපුරේණ එනිසා මේ මල්ලිට කොළඹ පෙන්න්නඩ ඕන කියල මේ කොළමට ආපු එක අප අන් කොළඹ වටේ රවමක් කියලර ෑ කතා කරගෙන එහෙම අනුරාධපුරයට යන් ඇැතුව කොළඹ වටට පොඩ්ඩක් කැරකුණා. කොළම තිනන් බූම ලස්සන ලසන ගොඩනැගිලි ඉති ඔොහම යනා අතර මුහුද පැත්තටක් ගිය. ාදපුර මුහොද නෑන වුණිතිී ඉතින් මේ අවශ්‍යනකොට මුහුද පැත්තට ගියා මුහද පැත්තට ගියාම් පස්සේ ඉති ආචිලලා යද හැම මතු මොක දරුව පාදීවර කල ලලාංකාව ඇවිල් ති අ රාධපු පැත්ේ දුවකුටු ගන්නවා කියන ොහම ලේසිවවැඩන්න නිෙේනිී අවරුත්තුනා කනනික සිංගපුරුවටයාවල ම පාදයක් කරනවා කියන එක ති අමාරුවෙන් කරන්න ඇති ති මල්ලි මේ රටහිටයි අයියා අයට උමනාාවන මල්ලිට ලංකාව පෙන්න්නන්නේ කොළඹ පෙන්න්නන්න. කලාපු එක අපි කොළඹ බලමු කියලා ඉතින් හැමෝමත් එකක බොම සතුටින් කාලමීලා මේ ආපුදාවසේ. මේ අනුවාදකොලට දරුවයික් කරනෑට ආවේ. ඊට පස්සේ ඔහොම ඇවිල්ලා පින්නත්නී බලම සංසාරය කුච්චර අනාතයිද අපි කියලාමී ලෝකෙ කඩාවටෙන්ට ලොකු වෙලාවක් කියන්නේ. ඊට පස්සේ ඔය වැල්ලවත්ත පැත්තේ මංහිතන්නේ. මේ ගෝල් පේසකට දන්න ොළ මේ මුහුදයිනට ගාට පස්සේ. මුහුදයිනේ ඉන්නකොට මේ තරුණයන්ට කොඩිවිනියක් වගේ බලපාපුදඇ තමයි ජංගම දුරකතන ගෙවල්ලල නෝනලාට වෙන කොඩිවින කරන්න ඔන්න තමන්ගේ අතේ තියෙන ජංගම දුරකතනීමම තමයි මිනිසුන්ගේ ගුණධර්ම මර අදහන් තුළ මේ කොල්ලුට හරි ආසාවත් තියෙනවන සෙල්පි චායාරූපගන්න තු මේ තරුණයමකද කරන්නේ මේ තරුණය මේ කැමරාවත් අරගෙන පොට ෝ ගහන්න පටන් ගත්තා ඉතින් ඔය ඔය මුහුද ඉනින් කෝ්චයන එතකට කෝච්චේ බාල මල් මල්ලි තමයි දැම්මි පොටෝ ගහන් ඔය කෝච්චයනකොට පින්වත් මුහද හින්නනට සද්‍යය හින්නේ සද්‍යය හින්නේ එතකට මේ අර ගෝෂාවත්ෙක කෝචීන ව සදධ්‍යයහින්නේ දැ හම මති බොහොම සතුටඉගෙන් නි දැන් එතුට අර රුණය චායරපයගනට කෝච්චය අන පැත්ති නවා කෝ්චීනකට ැ අය දැකම. ම මේ ලංකාවේ දැනට ටි දසක කලින් ච දියක්මේක කියයන්නේ අය දැක්ක මේ අය මේක දැක්කා අය ගිහින් පරම දැමික දැක්කම් මලිට හෙෙත් ඇද යාා පට පපුටක ගන්නවා. එතට අයිය අයම මේ මල්ිවත් අල්ලු කරගෙන පැන්න හ පැත්තින්ම ඊට වඩා වේගින් කෝච්චය තන පරවල් දෙකක්තිේ නොන ඊට වඩා වේගින් කෝච්චියාව දෙන්නම එතනම ඊට පස්සේ පස්සේ තමයි ඔලු හයා ගත්ත එක තරුණේගේ දන් ච්චිල ලාගෙන ඉද්දී දැම් මේ සංසාරය මොකක්ද අර්ණනා කරන්න තියෙන්නේ. අප මේ ලොකුවට කාලබෙල බොෝම සනීපට ඉන්නවා එතුකට දැන් අපි මේ ගත කරන ජීවිත අස්සේ එතුර මේකේ දුකට වඩා මොකක්ද තියෙන්නේ. එතු බාගදු වහන්සේ ධර්මය තුළින් පිහිටක් කදාගන්න විනා මෙ බඳු දුකකට වෙන විකල්පයක් නෑ. මෙම අනාතවෙච්ච ෝක කපීන්නේ. එතුකට අනාතකම, මෙතනින් බැහැලා මේ මැඳදිරින් එලියට යන කොටම ම අනාත වෙන්න පුළුවන් මේ කරුමත් කාර එකක් පෙන්ත් මේ සංසාර ඒ එකකයි බුදුරජන ස්වාදාලේ මහනිම මම මොහොතක්වත් බවේ වාර්ණලා කරන්න කියලා මේක මං ඔබට මතක්කර මේ සසර ගැන කලකිරන්න පින්ව. දර්මට මේ දුක කවදාවත් ඉවර වෙන්නේ මේ දුක තන්නාව තියෙන තා කල් ඇති වෙනවා ාව නිරුද්ධවීමෙන් මේ දු නිරුද්ධ වෙලා යනවා. එතු තනාව නිරුද්ධ කරන ප්‍රතිබදාව බදුරජාණ සපට වදාලා ආරයියෂ්ටාන්ග මාර්ග එතන ආයෂ්ඨාගික මාර්ග පිළිවෙත් පුරන්න තෝ පහ පත්තු කලා කියලා නිවෙන්නේ. පහන්පත්තු කරන එක මල් පූජාකරණෙ සද්ධාවට උදව්වක් ක එෙමනයෑ කියලප කියන්නේ. ද බලන්නර තමන්ගේ එකම දරුව දෙන්න දරවා වෙක් කරණ යන කොළඹටාවේ. මේක මම හඳපු කතාාවක් නෙමේ මේ අපේ කාලේ වෙන සිද්ධි. එතකට දරුවවෙ එක් කරගෙන යන කොළඹටාවේ කිය බලාපපුරෘතු තියාගෙන දම්ම එන්ඩ ඇති කොල්ල බලන්න. ඊට පස්සේ අනික එක දරුවෙක්වත් ඉතුරුණි නෑ. අනිත් එක තමයි ඒ ඒ අම්මයි තාත් අයි ආචිල ඔක්කො බලාග නිද මේ බඳු සිද්ධියකට මන දෙදනකොට. මොකක්ද මේක ගණ්ඩ තියෙන සාරය. හරි ඒගුල් අඩුනාට අපිට වෙන්නඇ කිය අපිට ඇවෙන්න පුළුවන් බෑ. ඒක තමයි සාසර අනාතකම මේවා කර්මස්ථානයක් කරගන්ද. ජීවිතේ ධර්මය පැත්තට හැරෙනවා විනාපිට වෙන විකල්පයක් නෑ. ප්‍රමාදවෙල අපිට කාලගෙවන්න හේතුවක් නෑ. මේ ජීවිතයේ හරම සැපයක් තිය නොන එක හරි ටිකයි පින්වත්. විපාරි ඒක මංකේ දැම් මෙතන මෙතන හරි ලස්සන එකක් මතුූ නමකක්ද රජපවලකුණත් භගතන සදාර ොදැන් රය සුදි බාරදාජ බලාගි ොද. එඒයාට කියනවා රාජ පවල්ලකුුණත්කමක් නෑ බමුණු කුලේකුුණත්කමක් නෑ. ඊට පසිනෙන සුද්දෝ සුද්ද ැන සුද්්‍ර කුලේකුනත්කම නෑ චන්ඩාල පුක්කුසු ණ්ඩාල කුලේකුනත් කමක් නෑ, පුකුස කුලේකුුණත්කමක් නෑ. පටන්ගත්ත වීරිය තියවා යන කුලේ මොකක් කරිකමක් නෑ. පරම්පරක්කතතා මොකක්හරිකමක් නෑ. ආරද්ධ විරිය තියෙනවාන අන්න ඒක තියෙනවානම්. ආරද්්‍ය විරියකිව කුසලය තුළ ක්තිමත් දැන්. කුසලය ඉන් පෙලෙනවා නූපන් කුසලේ උපද්ධ වනවා එතකොට මෙහෙම ඉන්න කෙනට හෙම අර අභාවී අභග්්‍ය බාග්‍ය සම්පන් විදිර මැරඩ බැරිද පුළුවන්. නමුත් අනාතනෑ එ එත් නොහිතන විදිර ජීවිතය සමුගන්න පුළුව අනනාතනෑ. හේතුව අනාත නැත්තේ හේතුව තමයි එය සුගතී යනවා එයා සුගත යනවා. නිදදාග නැගටව මීටඩ හොද ැනක උපදනව නම් ැරෙන් බැවෙන් නත්. එක මේ කාරණටික තිබ්බොද් ඒකන් මෙහිදී අවබෝධය කර යන්ද බැරිවුණත් සුභතියක යනවා අද ඉන්න මිනිසුන්ට සුභතියක් වත් නෑ. අද ලංකාවි මිනිස්සු සුභතියක් වත් නෑ හේතුතම හරියට තිසාරනී නෑ දෙැඹබලන්න මේ දේශනා අහලා මේවට අනුව හිත පුහුණු කරනකොට පින්වත්න එකන යාටත් ජීවිතයනත්ත හැරෙනවා. මේ ධර්මය දියුණු කලා කියෙන යන මැරරි ඉන්න නෑ මේ ධර්ම දුණුරා කියලා ලෙඩ නොවන්නවද. නෑ ලෙඩවෙනවා ඇඒක ලෝක ධරමීනේ. හැබැ ඒ මැ නැද්ද මැරෙනවා. වයිසට යන්න දවයිසට යනවා අනාතනෑ අනාතන අද ගොඩා කනාත වෙන්නේ මරණින් පස්සෙ සතරපායියට වැටියෝ. සතපායට. ඒ නිසා මේ ආරද්ධ විරියතියෙනවා නං ආරද්ධ විරියෝ පහිතත්වෝ නිච්චං දල්හ පරාකමෝ ඒ වගේම ඇරඹූ වීරිය තියෙනවා නම් දහමට දිවි පුදාගෙන ඉන්නවානම් ඒවගේම ඩැඩිවීරියකින් ඉන්නවන දැඩිවීරියින් ඉන්නවාකෙන් එකන දැ සහරයින්නවා හොඳට බණ දහම් දියුණු කරනවා ඉර්වස කරදරයක් එනකට කරදරී තම අල්ලගන්නේ දෙම දන්න අඉන්නවා සමහරයින්වා මේ හොඳට ධර්මය දියුණු කරනවා ටිකකාලයක් යනකොට එයා ධර්මින් අයින් වෙනවා එපස අපපියානවා දැන් කලින් ඔයා බනහන්්ඩාව කලින්මඔයා භාාව කලා දැන් ඇයි දැම් භාව කරන්න නැද්ද කිය ඇහෝුවමි කෙනවා අනේස්වාමන් වහන්ස භාවනානං කරන්නඩුවන් ඒත්ම කරදරනීමේ දවස්සල් මොකක්ද කියෙ ඇහෝමි කෙන එක්ක දරුවුන්ගේ කතාවක් කියනවා. එක්ක මනුබුරුන්ගේ කතා එකක සල්ලි ප්‍ර්ණයක් කියනවා එතදයාඒ ප්‍රශ්නය අල්ලගන මොක දත ඇරලතින් ධර්මයා තෑරල ඇයි දැඩිවීරියන දල්හපරාක්කමු දැඩිවීරියනෑ විඩි ීරියයක් නැත්තම් පින්වත්න්නේ අද වගේ කාලෙක ධර්මය අදය වනුණු කරන්න බෑ. පින්වත්නී මන්න බාධකයාවත් ධර්මය අතාරින් දෙපා. මන්න බාධකයාවත් මන්න ප්‍රශ්නයාවත් ධර්මය අතාරින් දෙපා යන්තන් සුගතියකට හරි අන් තියනමේ ධර්මී විතරයි. දරුන්ගේ යුතුකන් වගේ කීම්ටි කර කියල කවුරත් සුගති යන්නේ. දරුන්ග යතුන් වගේ කමික ොන්ඩයි මෙෙත්. තුකම වගකීමම්ටි කල සුගතියන්නේ සුගති යන්නේ ර්මයක්ත්තෙක හිට යුතුතරයි. ධර්මයත්ෙක් ඉන්න කෙනා විතරයි සුගතියන්න. එතකොඩ පරම පිරිසුදු බව අමා නිවනට පත්වෙනවා නං ඒක තමයි බ්‍රම තමාතුළ ගොඩ නගාගණඩ පුළුවන් නිකිිල ෙස් බාවේ ඒක අන තමන්ගේ හිත කිවෙන්ඩ නොදී හිත පරිසංකර ගත්තක ඉහළම අවස්ථාව තමයි නිර්වාණය කියලා කියන්නේ එබඳු තත්වයකට හිත හදාගන්න තමයි අපි ක්‍රමාණුකූල වීරිය කර අන්නුවෝන්. එතුට ඒ හිත ිලිටිවන්න ධර්ම හතරත්ති නො කොමොකද උපයධර්ම උපාධනධර්ම අභිනිවේශ ධර්ම අනුස්සේ ධර්ම කියලා හතරක්වෙන මේවා නිසා හිත කිලිටිවෙන් උපයේ කියල කියන්නේ තන්හා මාන දිට්ිවලට කියන වචනය උපේ කියන්නම එකද තහාාවටයි මානයටයි දිිට්ටියටයි. තවිදීකංකි වෝත් ඔබ හිතේ තියන්නේ මම මගේ මගේ ආත්මය කිය හැඟීමක් මගේ මගේ කියන හැඟීම මෙන්න උඩට අන්න ඕෝකට තමයි කියැන උපය ධර්ම කියලා. ඔය මම මගේ මගේ ආත්මය කෙන හැගීම තියෙන තාකල් විතරයි උපදින්නි පිව. ඒක කැන උපයෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ කියලෝකට කියන්න. උපය කියන එක තිබ්බොත් උපයෝ අවිමුතෝ යා හිත මිඳෙන්නෑ කියනවා. අනුපයෝ විමුක්තෝ උපේ නැත්තන් එයා මිඳනවා කියනවා සංසාර. තන්හාමාන දිිට්ටි වසින් හිත තුල බැහැගන පවතිනවනනි අදහස්සත්. ඒ අදහස තියෙන තාකල් තමයි උපදින්නේ ඒ අදහ තන්හාමාන දිට්ටිපසයෙන් පවතින මම මගේ මගේ ආත්මී කල මං අල්ලගෙන හිටියට මේක මගේ වසගේ පවත්වන්ඩ බෑ කියන එක තේරීම ධර්මී බැලවාම්. අපි හිතාගෙනවා මේක මගේ වසගේ තියාගන්ඩ පුළුවන් කියලා නමුත් මේක මගේ වසංගේ තියාගණ්ඩ බෑ ඒකනෙ පින්වත්න මට මගේ වසගේ තියනවන මට ඕන දිර යීෙපාය. මේ ඇස මගේ වසගේ තියනි කන් ලිබී නි ම කැතිරූප යකමැතිරුබයි ඔොකොමට පින්නේ දැ මේ කන මගේ වසගේ නෑ ඒක තේරුම්ගන්න ගොඩාත් බණඕනත් නෑ කන මගේ වසගේ තියෙනව කියල මං මේ කන මගේ කියල හිතාග නිට මේ කන මගේ නම් මටෝනිව හදිි පය ඒවට මට ඕනි වනි මනි මේ කන හෙන්නේ දැන් ඔබ බට බනවාට කැමතිද නෑ ඔබ ඔබ ගෙන අත්‍ය අභූත චෝදනාවට නවද වනවට ඔබ කැමැතිද නෑ ඔබට දේශයෙන් කියන වච ැහහිෙනවට ඔබ කැමතිද නෑ එමකොටත් ඔබ කැමති නෑ එතු ඔබ කැමති සත්තියට ඔබ කැමති නිවරදිදට නමුත් ඔබට සත්තියම දැහෙන්නේ බැ ඔබට පුළුවන්ද මට ඕන දැම් බණහන්ට ඉතුරු එක සදධ්‍යක්වන් මට ඇහෙන් දෙපා බණවිතරක් කැහෙවාකවට බනවිතරක් කැහිදමිකාණට දරු කතා කරනය වැහෙනවා අඩනේ වැහෙනවා නොයෙක් දෙවල් ඇහෙෙන් නැද ඇහෙනවා එහෙනම් මේ කන මගේ වසගේ මට ඕනවනු විදිර පවත්වන්න බෑ කියනක තේරුග දොකත් ඇද එහෙමනම් මම මගේ මගේ ආත්මීක අපි හිතාගරිනේ ඇස කණනාසේ දිවකය මනස කියන මෙන්න මේටිකට මේටික මටෝඕනු විදිර පවත්වන්න බෑමකුත් මටෝනෝනු දිර පවත්වන්න බැරි නිසා තමයි මේ කා අනිත්ති වෙලා යන්නේ අනිත්ති ල අනිත්‍ය වෙන නිසාම තමයි මට මගේ වසගේ පවත්වන්න බැරි. අනිත්ති වෙන නිසා. එතකොට අනිත්‍යතාවේ මත දුකමත විපරිනාමේ මත මේ මුළු ලෝකේම වෙනස් වෙනවා. මේ මුලු ලෝකේම වෙනස් වෙනවා. එහෙම නම් ඔබ එකක් මතකතියාගන්න මට ඕන ඕන විදියට මේ පවතින තත්වේ මගේ වසගේ පවත්වන්න පුළුවන් එකක්නෙමී. ො අපිහිතාගෙන මේ මගේ වසගේ පවත් න්න පුළුවන් කියල රූප ද සංා ංකකාර ා ස්කන්දයන්ටක මගේ වසගගේ තියන පුලුවන්ම හිතතාගෙන එක අපේ අවිද්‍යාවට හිතන එක අවිද්‍යාවට එතර ඒක තියෙන තාක්කල් තමයි උපදීන්න ඇත්තරම ඉළඟට උපාදාන කියලා කියන්නේ උපයේ උපාදාන කියල කියන්නේ මේ හිතීන් පින්වත්න මේ ලෝකේම අල්ලගෙනන්න ඇයි උපාධානය පවතින් හිතේ තන්නන්නාව තියෙන නිසා ගට ධර්මී කියන්නේ තන්නාපච්චයා උපාදානන් කියලා තන්නාව තියන තා කල් හිත බැඳෙනවා මොනවටද බැඳන්නේ රූපයටට තන්හාාව තියෙනකොට රූපේට හිත බැඳනවා සබ්දේට තන්නාව තියනකොට සබ්දට හිත බැඳෙනවා ඒ බැඳනකට කියනොම කදද උපාදාන දැ ඔබට බැඳීමක් නැද්ද හි තියනවා ඔය බැඳීම තියනතා කල් නැත් විපාක පිණිස කරම හැදෙනවා ක තමයි බදුරජාන සොයා ගත බැඳීම තියන තා කල්මොකක්ද වෙන්නේ විපාක පිණිස කර්මය හැදෙනවා ඒක අපි කියන්නේ උපාධන පච්චයා බව් කියලා බැඳීම තියන තා කල්ම විපාකපට කර්මය හැදෙනවා. ඇයි බැඳුනාට පස හොඳට බලන්නක දැන් හිතේ තන්නාව තිබ්බහම ඒ තන්නාව තියන දේට විතරයි අප බැඳන්නේ දැ ඔබට යම් ඔබට... යම් දෙයක් යම් රූපයක් ගැන තහාාව හිතේ ඇති වුනොත්න් ඒ තන්නාව නිසා ඔබයි රූපයට බැඳෙනවනී බැඳුුණට පස්සේ ඒ බැඳිච්ච නිසා එයා සිතිනුයි කයනුයි වචනීලුයි ඒ කෙරේ කරම හදාගන්න නැද්ද හදාගන්නවා. සිතිංකයින් වචනය කරම හදාගන්නවා. ඒකට ගැන භාවය කියලා උපාධන පච්චා බවෝ එතුර කරම හැදුනාාවම මොකද වෙනි දන්නවාද. කර්ම හැදුනහම බවපච්චා ජාති කර්මය කියන කුණුරේ තමයි ආය ජාතිය පහළ වෙන්නේ පුරාණ කර්මය කියන භූමිය මයි අය උපත හැබවෙන්නේ උපත හැදු නහම උපතට අනුව තමයි ජරාමරණ දුක ඒකට කැන කොමද එකට කන ජාතිපච්චා ජරාමරණන් සෝග පරිදව දුක්ක දෝමන සුපායාස එතු තන්හාව නැතිවෙන විදියට මේ ලෝකයේ දකින විදිහ තමයි බුදු දහම උගන්නන්නේ තන්නාව නැතිවිදිට ලෝකයේ දැක්කට පස්සේ තන්නාව හිටින් නැත්තං ඒ හිත තුළ තන්නාව නැති විච්ච තැක හිත බැඳන්නේ. තන්නාපච්චය උපාදානම් කෙනෙක පැන වෙන්නේ. හිත බැඳී නැත්තං බැදිිච්ච නැති තැංවල විපාගපිස කරම හැදන්න ඇ බැනිිච්ච තැන්වලනි සිතින්කයෙන් වචනින් කරම හැදින් කරම හැදුු නැත්තං එතන කරමයේ නැති තැක ජාතිය පහල වෙන්න ජාතිී නැත්තන් ජාමරණ දුකන ඔන්න හොමයි සංසාර ලිාගන්න. සංසාර ලයා ගැන්න නොව පරියායටයි ඒමනං එකක් මතකතියාගන්න උපාධන පච්චයා බව් උපාධානය තනුවයි හිත බැඳන්නේ උපාධන කියල කියන්නේ තන්නාව ඇතිවිච් ඇතිවිච්ච දේවල් කිරි අපේ හිත බැඩි නව පන්නවත්න්නේ. තන්නාව නැත්තම් බැඳන්නේ මිනිස්ු දැ තරුණයෝ කැමතින්නේ ක්‍රිගර් මැච් බලන්න ඒකටත් ඒකට යාතුළ යම් ශරූප තන්නාවක් ්‍රබ්ධ තන්නව තියෙනවා. ඒ තියෙන තා කල්තමයි ඒ ඒවට බැඳින්නේ බැඳුරට පස්සේ දැන් උපාසකම්මලට දැම්මි දැමිය අයි දන්නත් නෑ කොයි කාලෙද ක්‍රිකට් මැච්චයන්නේ. ඊට පස්සේ ඒවා මොකක්වත් දන්නත්නඒ වගෙන අදහසන්න නැතිකෙනෙ. ඇයි ඒට ඒඒැන ඒවා කෙරරි තන්නව නැතිකෙනට ඒවට බැඳීමක් නෑ බැඳීමක් නැති නිසා සිතින්කයින් වචනින් කර්ම හැදින්න ඒවා මුල් කරග යාට කොයි කාලෙද ච්ච එක යන්නේ කොහෙන්ද බලන්නේ ටීවිය එකෙන් බලනවද රේඩියකෙන් ඒ මොක කොත් සැසම් කරන්න බෙකුත්න. එහෙම නම් පින්වත්න තමන්ගේ හිතේ තන්නාවක් මෙකින් ලොකු දේවල් ඕ නෑම කාතාව තේරුන්ගන්න. තන්නාව හිතේ ඇති වනාම තන්නාව ඇතිවෙෙච්ච ඇතිවෙච්ච දේවල් කෙරේ තමයි හිත බැඳෙන්නේ. තන්නාව ඇතිවෙච් ඇතිවෙච්ච දේල් කරේ හිත බැඳෙනවා. තන්නාපච්චය උපාදාන. න්ාව ඇතිවෙච්ච ඇතිවෙච්ච දවල් කෙර හිත බැඳනවා තන්හාාව ඇතිවෙච්ච දේවල් කරේ හිට බැඳෙන කොට බැඳිච්ච බැඳිච්ච තැන්වල කර්මය හැදෙනවා ඔක තමයි වෙන්නේ ඒ නම් අවුල මොකදද තන්හා තන්නාව ඇයි පුද්ගලයා ගිහිතේ තන්නාව ඇතිවෙන්නේ ආවිද්‍යාව නිසා එයාට මේ ලෝකෙවි පරිනාමයටට පත්වනව වෙනසන ික තේරෙන්න එනිස මේ හැයිදිරියටටන රූපය අනිත්‍යයයි කියලා ට තේරෙන්නේ නිසායි ඒ හැදිරිරටන රූපය තුල එයා බැඳෙනවා අබි නන්දති ඒක සතුටින් පිළිවන්නවා අබි වදති සතුටින් පිළි අරගෙන කතා කරනවා අජ්‍යෝසාහිතත්ත ඒකට බැහැගෙනන්නවා ඔන්න ඒ තුන තියනතා කල්පින්වත්මි හිත ඒවාට බැඳෙනවා රූපයට බැන්ඳෙනවා පැතිහයකින්නි පාලේ රූප තන්හා සබ්ද තන්හා ගන්ධ තන්නා රස තන්න පොට්ට අබ තන්නා දම්ම තන්න ඔච්චරයි තන්නහා ගැන හෙටිකට පින්නත් තන්නාව ගැන අමුතු දෙයක් නෙමී ඔය ටිකට තමයි අපේ හිතේ තන්නාවක් ති ඔය ටික නැත්තං ඔ රූප තන්නාව නැත්තන් අපේ හිත බැඳෙන්නේ රූප තන්නාව ඇතිමන මේ රපයටට විතරයි බැඳෙන්න්නේ සබ්ද තන්නාව ඇතිවුුණ මේ සබ්දට විතන හිත බැඳන්නඊට පස්සේ රස තන්නාව ඇතිුණම ඒ රස තන්නාවට විතරයි බැඳන්නේ ඒ ඉට ශස තන්නාව ඇති වුණාට පස්සේ ඒ රස තන්නාව නිසා එක බැඳුනම් පසේ ඒ රහ ොයාගෙන යන්ඩ වෙනවා ඒ රස කොහෙද තියන කළල කතා කරන්න වෙන කුයි කඩින්ද ගන්න කියල ගුඩාක්දේවල් කරා ඔක්කොම කරන්නේ තන්නාව නිසා මේ ලෝකයේම පැන විලාතියනෙන තන්නාව නිසා. අන්නාව නිසා උපාධානය වෙන. මොනවත් උපාධානය වෙන්නේ ඒ බැදිච්ච රූපයේයට උපාධානය වෙන. හරි දෙක් ඒ හිත දැම්බලන් සියලුම රූප පදාානය වන්න බැදිි්ච රූපය විතර උපාදාානය වන්න නැත්තන් අත හැරිලය නොනේ රහතන් වහන්සික ස්වභාව තමයි සියල්ලම අත හැරිලියනවා. පොපිට් බැඳන්නේ දැක්කාහම උනස් රූප දකිනවා දැක් තන අතැහැරිලියයනවා අන්න ඒ ිින්තන ස්ථාවර වනාම් පසයාට කිනො රහතන් වහන්සකය. අපිටේම නෑන අපිට රූප දැක්කාම මේ ඒට තන්නාවඇතනුත් එතනම බැඳනවා දූපදාන එතනම බැඳනවා. පින්වත් ඔය විදිහට තේරුම් ගත්තත් අවබෝධය කරයන්න බෑ. ඕකත් බොරුවක් ඇත්තම කතාව තමයි ගැඹුරින් බලනකොට පරමාර්ත සත්තම් බලනකොට තේරෙනවා තමන්ගේම හිතා යුපාදානය වෙන්න. උපාධානය කියන්නේ තමන්ගේ හිතම උපාදාානය කරගෙනතින්. රූප උපාදාානයක් නෙමීතින්. මම කිවට රූපට ඕක ගැම්ුරින් තේරුම් ඇත්තමතම සම්මාධිට්්‍යි උපදින්. අදමි දේශාවතුල දදිම අ වශ්‍යන සම්මාධිට්්‍ය පදෝගන්න පුලුවන් දක්ෂ්‍රාවකයකුට නිකං මේ කතාව ඇත්ත තමයි කියලා ගැම්බුරු අවබෝධයක් කරා හිත බැහැගන්නවා. දැන් රූපතන්නා සබ්ද තන්නා කියලා තණහාේ පැතිකීයක් තියෙනවාද හයයි. න්නාවේ ඇතිවෙච්චරූප කෙරේ තමයි බැඳෙන්නේ. නමුත් පින්නත්න රූපයට තන්නා කරනවා නොව තමන්ගෙම හිතටයි මිනිස්සු බැඳෙන් නිුපාදානය කරගන්න. තමන්ගෙම හිතයි උපාධානය කරගන්න. පින්නත්ටි රූපයේ දකිනකොට රූපයේ දැකීම නිසා සුකාස්වාදයක් ඇතිවෙන්නේ රූපේද තමන්ග හිතේද. රූපයක් දකිනකොට, ඒ දකින රූපේ නිසා සුකාස්වාදය ඇතිවෙන්නේ තමන්ගේ හිතේද රූපේද තමන්ගේ හිතේ පින්වන ඔන්නඒ සුකාස්වාදයටයි මංහැමති. ඒ සුකාශවාදයයි මට උපාධානය වෙන්න ඒ සුකාස්වාදී උපානයේ වනාට පසර රූපය නදත්තු කරන්න වෙන ොකද මගේ සුකාශවාදය වෙනස්සේ කියල මට බයයි මොක මංකැමති ුක්කාස්වාදයට. ම කැමති සුකාස්වාදියට විතරයි සුකාස්වාදේ රූපයවත් ශබ්දේවත් ගඳ සුවඳ දෙවත් රසේවත් ප කොමත් තිනනි නෙමේ සුකාස්වාදය ඔබේ හිතේ ඇති වෙච්ච එක එක හැඟීමක් ඔබ ඔන්නඔය හැඟීමටයි ආසා ඒ හැඟීමට ආසා නිසා ඒකොට ඔන්න ඔය හැඟීමයි ඔබට උපාධානය වෙලාති ඒ හැඟීම උපාධානය වීම පිිස්ස ප්‍රැවතුනු බාහිර ලෝකයේම බල්ලගන දඟල නො ඒක ඔබට වෙලා ති එහම ඔබේ එකක් මතක තියාගන්න මොකදද එකම දෙයක් මතක තියාගන්න තමන්ගම හි තමන්ගෙම හිත උපානය කරන දඟලන දැඟලල්ලත්තිේ මේ එක තේරෙන් නැත්තං මේ කියපු කතා ඔස්සය හොඳට විමසාද. විමසනකොට තේරෙයි මොකදද මේ ලෝක අල්ලගන දඟලන්න මගේ හි මගේ හිතන් අල්ලගන නද දඟලන්න කියලා යම් දවසක තේරෙන්න්න පටන්ගනී. එනි උපාධානය කියල කියන්න හිත බැඳෙනවා. කටට බැඳන්නේ රූපයේයට සබද්දේට ගඳ සුවන්දට රසයට පාසට බැඳෙනවා නමුත් එතනින් හ ගැම්බුරිං පරමාර්තයේ පැත්තිම් බලනකොට බැඳන්නේ තමන්ගේම හිතට ඇයි රූපය දකිනකොට තමන්ගේ හිතේ සුකාස්වාදය ඇති වුණේ මට වමනාවතින ඔය සුකාස්වාදීතියාගන්ඩයි ම පුක්කාස්වාදීයට කැතිනෑ අ එලිය රූපයේ වෙනස් සුනුත් මට බුක්කා ස්වාදීන්ග පුළුව ඒ නිසා මම එළිය රූපයේ නත්තු කරනවා එලිය රූපයට නොව තමන්ගේම හිතයි තමන්ට තමන්ගේ සුකාස්වාදේ තමන්ටු පාදානය වෙලා ී ඒක පවත් වඩයි මට වූමනා ඒක පවත් අන්ඩ ඕන නිසා එලී රූප නඩත්තු කරන්න වෙලා ශබ්ද නඩත්තු කරන්න වෙලා ගෙවල් හදන්ඩ වෙලා කුම්ඹුරු නඩත්තු කරන්න වෙලා කියී අත් දේවල් කරඩ වෙලා තියෙනවාද ඔක්කොම තමන්ගේ හිතෙන් පාදාන මේ වගේ ගැම්බුරු කතාව එතකොට පින්නත් මේ කොහොට තේරුණාම තේරෙනවා ලෝකෙ කවරකටවත් ෝනෑට වඩ බැඳන්න දයක් නැති බාව. මේ ලෝකයේ මත හැරුුණත් අවබෝධය පැත්තට ගියපු කෙනෙකුට උපේක්ෂාවකින් ලෝකයට මුහුණ දෙන්න පුළුවන්. උපේක්ෂාවකින්. එහෙමනම් මේ අතාර්තය හොඳට තේරුන් ගන්ඩ. තේරුම් ගත්තට පස්සේ පුළුවන් ධර්මි ඔස්සේ නැගී හිටින්ද. මොකද අපිට තවත් විඩාරීන්ට කාලයක් නෑ. මහන්සේ බලබලඉන්න කාලයක් නෑ. උපය උපාධන අභිනිවේස ධර්මයන්. අිඳිවේස කියල ගිල්ලගෙන බැසගෙන සමහරදේවල් වල් දැඩ්ඩි අල්ලගෙනන්නවා ඒ දැඩිවල්ලගනන්න අපිට අතාරන්ද වෙනවා අනුසය අනුසේ කියල කියනම කක්ද අනුසයේ කියල කියන්නේ අනුසේ වර්ග තියනවා ගණනාව රාගානුසේ පටිගානුසය බවරාගාණුසේ විචිකිිච්ානුසය මාන අනුසේ අවි්‍යානුසයද අනුසේ වර්ග කීපයක් තිේ ඔය අනුසයද බල මේකල් හාසානය බටහිර ලෝක කෙනෙකර තරන්නේ අනුසේ හිතේ යට තියනවා හැම කෙනක්ගම හිතේ අනුසේ තියනවා ඒ අනුසේ හැදින් අනුසේ පෝෂණයවෙනි සංසාරය අනුසේ මේ අම්මල හදන එකක් නෙමි තාත්තල හදන එකන් නෙමි එක හිතේ සංසාරිකෝ පැළපදියන් වෙලා තියෙන එක අනුසේ දියුණු අවස්ථාවට කෙන ආශ්‍රභ කියලා අනුසේට අදියුණනුවෙනකොට එක කිෙන ආශ්‍රව කිය ය අනුසේ විතරක් තිබ්බත් උප දෙනවා අනුසේ පොඩ්ඩක් ඇති උපතක් කරයින්ද අනුසේ ඒකනි පුංචි ළමයකුට උපාදාානයක් නැත තා ඉපදන්නේ පොඩිළමෙක් මැරුණාම අය උපදිනනි උපාධන පච්චා බවනං උපාධානයට අනුවනම් බවය හැදෙන්නේ යම්කෙනෙක් තර්කයක් ගොඩන ගන්න පුළුවන්න්න පොඩිළමේකුටමොක්දතින උපානයක සතියන් විතර ළමෙක් ඉපදිලා දවසෙන්දින් මැරුණොත් ඒලා මැරිච්ච ළමයා ැවත උපක් කරයි යනෝද නැද්ද යන එයා පිරිනිවම් පාණනයෙන් ඇයි හිතේ අනුත්සේ තියනවා. අනසේොඩි ැයි ගොඩිලමේ ගීත හරි ප්‍රභාවරයි ප්‍රභාස්සරයි කියලා කිව්වට මේ ප්‍රභාස්වරයි කියලා කියන්නේ අනුසේ තියනවා හැබැයි තවම කැලඹිලා නෑ අනුසේ තියන කොමදන්නවාදයාග හිතේ වතුරයාට මඩ තියනවා. වතුරයට මඩ තියෙනකොට වතුර කැලඹිලා නැතිකොට අර මඩ ටික හොඳට යටට බාවෙන් නැද්ද. ඕනනම් පිරිසුදුන වතුර බොන්න ැරිද. පුළුවන් කැලම්ඹිලා නැතිතා කල් පිරිසුදු වතුර නැද්ද. හැබැයි අනුසය ඇත් අනු මේක යන්තම් කොඩ්ඩක් කැලඹනොත් එලියෙත් එක්ක. අර මඩටික වතුරට එකතුෙන් නැද්ද ඒකතු වෙනවා. අර මඩටික වතුරත් එකතුලා වතුර බොරවෙන්න නැද්ද බෝර වෙනවා. අන්නේ වගේ පොඩිලමීගේ අටිහිතේ අනුසේ පවතිනවා ඒ අනුසේ පවතින්නේ වතුරයට මඩ තියෙනවා වගේ ඒවා පවතින්නේ වතුරයට මඩ තියෙනවා වගේ පවතින්නේ. එතු වතුරයට මඩ තියෙනවා වගේ පවතින කොට ඒ වතුරත්තිික මිශ්‍ර වෙන දැ ඒනනි මිනිසුන්ට කේන්ති ග්ඩු ගන්න වනද පුංචිකාල වනත් මේ පුතා ඔයා මෙතන කේන්ති ග්ඩ මෙතන කේන්ති ගන්ඩ එපා එමු ගන්නන් දෝනද න ඒක ටදාල් හේතු හැදෙනනකොට නිකම්ම කේති ඇති වෙන දැ රාගේ ඇතිකර ගණඩු ගන්න ඩෝනද රාග පන්තිවල උගන්නන් දෝන්න රාධානු සේහිතේ තියෙන නිසා ඒක ටදාල හේතු හැදෙනකොට නිකම්ම රාගය තිෙන ඇයි මඩයට වතුරතිනෝ වතුරයට මඩ තිනගේ අනුසේතියෙන හිතේ මේ අනුසේ තියන තා කල් විතරයි උපදින අනුසේ ගලවල අයිංකර ලදාන විදිහ තමයි ආර්යෂ්ඨාංගික මාර්ගය හොදට සම්මාධිට්ටිය හදාගන මේ ලෝකේ ඇතිවී ඇතිවවි නැතිවි නැතිව යන බව තේරුම් අරගෙන හොදයට සම්මා සතිය සති පට්ඨානය තුළ හිත පිහිටවාගෙන තමන්ගේ කය පිළිබඳ තමන්ගේ විඳීම් පිළිබඳ තමන්ගේ හිත පිළිබඳ තමන්ගේ හිතේ උපදින ධර්මයන් පිළිබඳව සිහිය පවත්වාගෙන සතිපට්ඨානය තුළ වාසය කරනකොට එට පස්සේ තමන්ගේ හිතේ කෙළේ සඇතිවෙනකොට ඇති වෙන බව දැන ගැනිමින් චිත්තාානු ප්‍රසනාව වඩනකොට හිතේ නොඒක් ධර්මයන් මනසිකාරයේ නිසා උපදින බවත් මනසිකායෙන් නිරුද්ධවීම නිුදධව යන බා තේරුන්ග සතිපට්ටානය පුහුණු කරනකොට ඒ සම්මා සති අහදාගන සම්මා සමාධිය තුළින් යථභූත ඥානයේදවුණු කරගන එතනින් එහාට අවබෝධය කරාගේ පුශ්ණාවකයකුට එතනම එතනම නිවෙන්න පුළුවන් එතනම මෙතනම නිවීම සාක්ෂාත් කරගන්ඩ ශ්‍රාවකයෙකුට අවකාශය සැලසෙනෝ. එතකට එතනු මෙතනම අවබෝධය කරා හදාගන්න පුද්ගලයකුට බුදුරජාණන් වහම්තිේ පෙන්න්න පු ආරයිය ෂ්ඨාංගික මාර්ගගේ ප්‍රමාණවා ්‍රාරිියෂ්ටාන්ක් ර්ගය අනුගනය කරනකොට ඔය උපයධර්මද උපාධනද අභිනිවේෂ අනුසේද මෙ ගැලවෙලා ගිහින් එයාග හිත සම්පූර්ණ පාරි ශුද්ධියයට පත්වෙනවා එයා කුලේ මොන තරන් පහලෙහිකනෙක් කුණත් කමත්නෑ ඉගන ගත්තක නෙක්ුනත්තකයි නව ගැත් ක නිෙක් ුනත්තිකයි වායසක කනෙක්ුනත් තරුණ ක ෙක්ුනත්තිකයි පරන වැරදි තිබ්බත් එකකයි නැතත්ිකයි කමක් මේ ව තිබ්බට ඒවා දාලනෑන ඒ මොකක්වත දාල නෑ. එ මේ ිලාේ ආරී අෂ්ඨාංික මාර්ගය තුළ ශක්තිමත් වනාට පසේයාටම සංසාර දුක නිමා කරගන්න පුළන් හැබැයි එහම නැතිව වනොත්තේ හෙම බුදුරජාණන් වහන්සගේ ධරමී මග හැරෙන්ට පුළුවන්. මග හැරුණුොත්තේ මයි කවදාම බඳු ධර්මයක් අම්බයද දන්නේ නෑ කවදහම් බේද දන්නේ ආය තිපදීපදී මැරි මැරි සංසාර දුගටම වැටිනවා දරු ගැනමි හිතන් දෙපා ඉඩ කඩන් දේප ලගවල් ගැන ීතන්ෙපා මොකද මේම මාණයක් එකක මේීවරයි රුවෙනුවෙන් තමඟි මුල ීවිතේම අම කෙන කැපරට මරණයක් එක්ක මෙයාලා මෙහි වැඩටි කරගෙනයි මම සංසාරයට සංසාරට ප දරුවන් ඉත්නෑ පසින් යන් අම්ම අපති වෙනුවන්න කැපුණනේ අම්මත්ත කිත්තෙන් අදුක ෙද කවරුවත් නෑ ඉස්සරති බෙත්නෑ දැනුත්නෑ ඉස්සරති බෙත්න දමි දැන් ඔබ මේක ලොකුට අල්ලගෙන ීටියට ඔට කවදාවත් හිතිලා තියෙනවාද ග ජීවිත දේ අම්ම කවු කිය හිල තියෙනවා කවධාරහිති ලතියෙනවාවද අනේ කලින් ජීවිතෙන් මගේ දරුව කොහෙද දන්න යින්නේ හිතිලතියෙනවාද එහනම් මතක තියාගන්ඩ බවන් ඇහෙනකොට මේ ඔක්කොම වරයි ඉස්සර වනත් තොටික එහනම් මේ ජීවිතයට වෙන්නෙත් තොේටික ඒනම් දරුව මබිනන්දනී කරන්නෙ ප ඉඩකඩන්ද මේ ඔක්කොම බවවින් වැසි යාමත එක්ක හමමාරයි බවින් වැහෙන කියන මරණය අතක කියනකන්නමම් මෙතන කිය ගැන්න ලොක ගැඹුරු කතාවක්තියනවා ඒ නිසා පුළුවන් තරන් කුසලේ තුළ ශක්තිමත්වන්න අකුසලේ දුරු කරන්න සචිත්ත පරියෝ දපන හිත දමනී කරගන්ඩ. කොහොමද උපය උපදාාන අිනිවේ සුසේධර්මය නැතිවෙන් නැති නොවන දියට හි පරිස්සංකරගන්ඩ එතන තමයි සදාාථනික ශාන්තියේතියෙන්නේ ඒ ශාන්තියට පත්වීම පිණිස ඔබ හැම දෙනාටම මේ දේශනා උපකාරවේවා කියෙලා ධිෂ්ඨාන කරනවා.